දවස වැඩි වුණා. අවසරයි අපි හාමුදුරුවනේ. ඒ වගේම දිස්ත්‍රික්කයේ නායකත්වය දෙන ප්‍රසංජි වෙදිරිමාන මන්ත්‍රීතුමන්, පෙමන්ජු මන්ත්‍රීතුමන්, පෙමරිජ්ජාන මන්ත්‍රීතුමන් වගේම අද නාලක මන්ත්‍රීතුමා මාතලේ ඉඳන් යොහන්ගේ රැස්වීමට කළුතුරට ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම අපේ ප්‍රසන්න සංජීව මැතිතුමන්, අපේ පානදුර ප්‍රාදේශීය සභාපතිතුමා, අපේ වෘත්ති සමිති නියෝජනයේ සමන් සහෝදරයා, අපේ මරිජ්ජාන මන්ත්‍රීතුමා වගේ මාහිතවත් දෙමෝපියන් සහෝදර සහෝදරයන් මිත්‍රවරුනි, අපි අභියෝගවලට බය වෙච්ච දේශපාලන පක්ෂයක් නෙවෙයි. මේ වගේම තමයි අපේ හැමදෙරුනේ, අපි අභියෝග ජයගත්තු දේශපාලන පක්ෂයක්, අභියෝග ජයග්‍රහණය කරපු දේශපාලන පක්ෂයක්. එදා 17 අවුරුද්දක්ම තිබිච්ච එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට විරුද්ධව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පාදයාත්‍රා එනකොට ප්‍රේමදාස ආණ්ඩුවේ මර්ධනයට භීෂණයට බය නැතුව එදා මෙරටේ ජනතාව පාරට ආවා. අපි පොඩි කාලේ පොඩි දරුවෝ මට මතකයි, දැන් බේරුවල පැත්තට කළුතර පැත්තට එනකොට අපේ මරිජ්ජාන් මැතිතුමාලා, මේ කළුතර ජනතාව, අපේ හාමුදුරුවනේ දකුණට පාගමන යන්න තිබු නායකත්වය, ඒ අභියෝගයත් ජයග්‍රහණයත් එක්ක තමයි 94 අපි ආණ්ඩුවක් හැදෙන්නේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියෙක්, අපි අභියෝග ජයග්‍රහණය කරපු අය, එල්ටීටී ක්‍රස්තවාදී අභියෝගයක් අපි ජයග්‍රහණය කරා. අපි යුද්ධේ වවාගෙන කාපු අය නෙවෙයි, සංවර්ධනය කරනවා කියන එක අභියෝගයක්, අපි ඒ අභියෝගයත් ජයග්‍රහණය කරුවා. එහෙනම් මමගේ ආදරය අම්මා තාත්තට මිත්‍රවරුන්ට වගකීමකින් කියන්නේ, මේ වසරේ ජනාධිපති මැතිවරණය කියන අභියෝගයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කරනවායි කියන එකත් අපි ඔබ තමුන් ආසර ප්‍රකාශ කරනවා. අපි ජනතාවට ආදරේ, ඒ වගේම මේ මහ පොළොවට ආදරේ. අපි කිසි දවසක අපේ හාමුදුරනේ මෙරට ජනතාවටත් මේ මාතෘ භූමියටත් හානියක් වන ප්‍රතිපත්තියක් හෝ තීන්දුවක් තීරණ ගන්නේ නැහැ. සමහර වෙලාවට ඒ ගන්න තීන්දුව තීරණ දේශපාලනිකව සහ පෞද්ගලිකව අපිට අවාසි වෙන්න පුළුවන්. අපිට පෞද්ගලිකව සහ දේශපාලන කඳවුරක් විදිහට අවාසි වුණත් රටට, ජාතියට, ආගමට, ජනතාවට හානියක් වන තීන්දුව ගන්න අපි සූදානම් නැහැ. පාස්කෘත ප්‍රහාරයේ වෙලාවේ ඒ වැටිච්ච ජනතාව අතර ඇතුළු බෙදීම ගොඩබේ රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවක් පත් වුණා. කොවිඩ් 19 වසංගතයක් ආවා. අපි ඒකට මූණ දුන්නා. අපිට තිබ්බ ආණ්ඩුවක් විදිහට ජනතාව මැරෙන්න දීලා බලන් ඉන්න, කන්න නැතුව බඩගෙන ඉන්නවා බලන් ඉන්න, එහෙම හිටපු ලෝකේ නායක නායිකාව බොහොමයක් ඉන්නවා ලෝකේ. හැබැයි ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුව එහෙම කෙරුවේ නැහැ. එන්නත් ඕනේ කිව්වම එන්නත් ටික ගෙනත් දුන්නා. කිසි වෙලාවට එක වෙලාවක් කිව්වා මේ රටේ එක හොඳ නැහැ, අනිත් රටෙන් ඕනේ කිව්වා, ඒකත් ගෙනාවා. ඒ රටෙන් හොඳ නැහැ, තවත් රටකින් ඕනේ කිව්වා, ඒකත් ගෙනාවා. එකක් මදි දෙක තුනක්වත් දෙන්න ඕනේ කිව්වා, දෙක තුනනේ පහ දීපු අයත් ඉන්නවා. මොකද අපි මෙරටේ ජනතාව ජීවත් කරනපත් වෙච්ච දේශපාලන බලවේගය. මිනිසුන්ගතේ සල්ලි නැහැ කිව්වම දුප්පත් මිනිසුන් ඉන්න 5000 ගාන 1 2 3 4 5 වතාවක් දුන්නා. හැබැයි කුමන්ත්‍රණයකින් ඒ ආණ්ඩුව වැට්ටුවා. ඒ කුමන්ත්‍රණය බංගලාදේශයේ වුණත් එහෙමයි. එක විදියට ආණ්ඩු දෙකක් වැටෙන්න මෙහි ආර්ථික ප්‍රශ්නය බංගලාදේශයේ ආර්ථික ප්‍රශ්නයක් නොවෙන්න හේතුවක් නැහැ. බංගලාදේශි වැටුනේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවේ, ලංකාවේ ආණ්ඩුව වැටුනේ කුමන්ත්‍රණයකින්. හැබැයි අපිට වක්කීමක් තිබා රාජ්‍ය බේර ගන්න. මේ රාජ්‍ය බේර ගන්න ගතිය යුතු හොඳම ක්‍රියාමාර්ගය අපි ගත්තා. අපි සතුටු වෙනවා. අද අපිට වගකීමක් තියෙනවා මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න. අරගලයට බය වෙලා තවත් ජාත්‍යන්තර සංවිධාන වලට යටවෙච්ච ආර්ථික ප්‍රතිපත්ති වලට යනවද? එහෙම නැත්නම් ජාත්‍යන්තර සංවිධානයක සාකච්ඡා කරන ගමන් දේශීය ආර්ථිකයේ නංවාලීමේ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවද කියන තීන්දුව අපි ගන්න ඕනේ. එහෙනම් මගේ ආදරය අම්මේ තාත්තේ මිත්‍රවරුනි, මම වගකීමකින් කියන්නේ, අපි හදන රට තුල අපි මේ රටේ ජාත්‍යන්තර සංවිධාන ඒ කිවිසු මස්සංගරපු අයගේ කිවිසුම් වලට අපි ගරු කරන්නා. හැබැයි දේශීය ආර්ථිකය නංවාලන්නත්, ගමේ මිනිස්සුගේ ආර්ථිකය ශක්තිමත් කරන්නත්, ගමට සල්ලි යවන්නත් අවශ්‍ය
වැඩ පිළිවෙල අපි හදන ආණ්ඩුවක් තුලින් ක්‍රියාත්මක කරනවා කියන එක අපි ඔබ තමුන් ආසයට වාක්‍යෙමකින් ප්‍රකාශ කරනවා. අපිට ඕනේ අපේ මිනිස්සු අතර සල්ලි යන්න. මිනිස්සු පෝසත් වෙන්න ඕනේ. ඔබ වෙනුවෙන් මේ රට දියුණු කරන්න ඕනේ අපි. ඔබ වෙනුවෙන් දියුණු රටක් අපි හදන්න ඕනේ. ඒකට අවශ්‍ය අධිදල පහසුකම් ටික හැදෙන්න ඕනේ. ආයෝජකයෝ ගෙනල්ලා රැකියා උත්පාදනය වෙන්න ඕනේ. රැකියා උත්පාදනය කරොත් තමයි මේ දරුවන්ට රස්සා ටික හම්බෙන්නේ. සංචාරක ව්‍යාපාරය අපි හිතනවා ඊළඟ අවුරුදු 10ට අපේ ගුවන් සමාගම් අපේ ගුවන් දුරකථනවල අවම වශයෙන් ඊළඟ අවුරුදු 10ට මගින් 50,000කට සේවා සපයන්න පුළුවන් ගුවන් දුරකථනවල බවට අපි පත් කරන්න ඕනේ. අවුරුදු 15කින් ඒ 80,000ක් මිලියන 80ක් අවම වශයෙන් අවුරුදු 10කට අපි මගින් මිලියන 50කට සේවා සපයන්න පුළුවන් ගුවන් දුරකථනවල බවට අපේ ගුවන් සේවා සපයන්න ආයතනයක් බවට අපේ රට සේවා සපයන මධ්‍යස්ථානයකට පරිවර්තනය කරන්න ඕනේ. වසර 15ක් ඇතුළත ඒ මිලියන 50 මිලියන 80ක් දක්වා වැඩි කර ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි මිලියන 7.5ක 10ක සංචාරක ව්‍යාපාරයකට අපි යන්න පුළුවන්. යොහාන් මැණික් කර්මාන්තය ගැන කිව්වා මරිජන් මණිතුමා සාක්කි දරන අද තියෙන ප්‍රතිපත්තියක මැණික් කර්මාන්තය ලංකාවේ කරන්න බෑ. ඒවා ලිහිල් කරලා දෙන්න ඕනේ. ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කරන්න පුළුවන් පරිසරයක් අපි හදලා දෙන්න ඕනේ. සංචාරක ව්‍යාපාරය ලංකාවේ දියුණු කරන්න නම් මගින් මිලියන 80ක් මිලියන 50කට ගුවන් දුරකථනවල දියුණු කරන්න ඕනේ. කළුතර කේන්ද්‍ර කරගත් සංචාර කලාපවල සංචාරක වෙන්න යන එතකොට අලුතේ රැකියා හැදෙන්න එතකොට තරුණයන් අතර සල්ලි යන්න යන ඒක ආකාරයේ මේ රටේ ගමට සල්ලි යන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරුවොතින් ඒ හින්දා මගේ ආදරය අම්මේ තාත්තේ අපි මීලට ගොඩ ගන්න අවශ්‍ය වැඩපිළිවෙළක් එක්ක අපි යන්නේ. රට වෙනුවෙන් අපි තීන්දුව తీරන ගන්න. රාජ්‍ය සේවයේ ගෞරවය අපි ආරක්ෂා කරනවා. ඩිජිටල් කරන්නේ තුලින් රාජ්‍ය සේවාවල් ටික අපි සපයනවා. ආයේ පෝලිං වල ඉන්න ඕනේ නැහැ තරුණයෝ පාස්පෝර්ට් ගන්න. මොකද්ද මේකේ තේරුම? අද ලෝකයේ ඕනතරම් තාක්ෂණයේ තියෙනවා. අපි මේ තාක්ෂණය හඳුනලා දුන්නා. අරගලයක් දෙක ආපු ආණ්ඩුවේ තාක්ෂණය නවත්තලා ආයේ පොලිමඩ යන දරගෙන ආවා. මේ தත්ත්වය වෙනස් වෙන්න ඕනේ. මොන ආණ්ඩුව ආවත් ප්‍රතිපත්ති තියෙන්න ඕනේ වෙනස් නොවන. ඒවා පාර්ලිමේන්තුවේ සම්මත කළ නීති බවට අපි පත් කරනවා. එහෙම නැතුව මොන ප්‍රතිපත්තියකින් ආවත් අපේ රටේ මොන ආණ්ඩුව ආවත් කාලෙන් කාලෙක වෙනස් කරනවා. එඳ රාජ්‍ය සේවය ඩිජිටල් කරන්නේ විය යුතුයි. අපි කරනවා. ඒ කරන දේ පාර්ලිමේන්තුවේ නීතියක් විදිහට සම්මත කළා ඩිජිටල් කරන්නේ හරහා ජනතා සේවාව සපයන එක. අපි අනිවාර්ය කරනවා. ඒ තුලින් පමණයි ජනතා මුහුණ දෙන අපහසුතාවන් වලට මුහුණ දෙන්න පුළුවන්. රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන්නේ ස්ථාන මාරුවීම් දේශපාලන මැදිහත් වීමකින් තොරව පොලිසිය රාජ්‍ය සේවය කරන්න පුළුවන්. ඒ අවශ්‍ය ප්‍රතිපත්ති වලට අපි පරිවර්තනය වුණොත් විතරයි කියලා තමයි ප්‍රතිපත්ති වලට පරිවර්තනය වීම පමණක් නෙවෙයි එසඳ අවශ්‍ය නීති සම්පාදනය කිරීම තුලින් පමණයි කළ හැක්කේ සහාය දිගු කාලිනව පවත්වාගෙන යාට හැක්කේ කියන එක මම දැඩිසේ විශ්වාස කරනවා. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන වගේම රෙගුලාසි අපි හදනවයි කියන එකත් අපි ඔබ තමුන් ආසලට මතක් කරන්න ඕනේ. අවසාන වශයෙන් මීට වඩා කාලය ගන්න ආරෑබෝ වෙච්ච නිසා අපි රැස්වීම මාලාව යන්නේ තන්ජිම මන්ත්‍රීතුමනේ ආසනෙන් ආසනේ නාලකමත්තුම. අපි දවසේ රැස්වීම 5ක් 10කට යන්න තියෙනවා. මහා පරිමාණ රැස්වීම වලට වඩා අපි හිතන්නේ අපි පක්ෂයක් විදිහට අපි ලොකු රැස්වීම කරනවා. අපි අනුරාධපුරේ කරා. අනුරාධපුරේ මේ මැතිවරණේ තිබිච්ච ලොකුම රැස්වීම කරේ ශ්‍රී ලංකා පොත් ජනපෙරම. අපි ආසනෙන් ආසනේ යනවා. ගිහිල්ලා අපි මුණ ගැහෙන්න ඕනේ. අපි පාක්ෂිකයෝ මං ආරාධනා කරනවා අපිත් එක්ක විවෘතව එළියට බහලා ඉන්න අපේ ආදරේ අම්මා තාත්තට. ඒ වගේම තමයි gedare ඉඳන් සාලේ ඉඳන් මාධ්‍ය මේ දිහා බලලා ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණේ ප්‍රතිපත්ති හදවතට අරගෙන ආදරය කරන මේ රට ආදරය කරන දෙමව්පියන්ට අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. 21 වෙනිදාට ඔබ මේ මාතෘ භූමිය හෙට දවස වෙනුවෙන් ඔබ වෙනුවෙන් දියුණු රටක් ගොඩනගන්න ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණේ ජයග්‍රහණය සැප්තැම්බර් 21 වෙනිදාට තහවුරු කරගෙන විශ්වාසය ඇතුව ඔබ සියලු දෙනාටම ජය වේවා කියමින් සුබ අනාගතයක් පතමින් ජය වේවා කියමින් මානෙරනවා.